තියද මේකෙන් ඕන 150ක් කියලානේ මේක ඕනේ ඒක ඕනේ 150ක් වෙන්න ඕන එතකොට මේ දෙන්න මේ 150යි මෙතන කෝණෙයි මිත්‍ර කෝණ පේනවනේ මේ දෙන්න මිත්‍ර කෝණ එහෙනම් 150යි 30 වෙන්න ඕනේ 180 වෙන්න මේක 30යි ආ එහෙනම් මොකද්ද වෙන්න ඕනේ පිහිටීම කොහොමද දෙන්න ඕනේ අංශක 30ක දිගංශයකින් නේද පිහිටන්නේ අංශක 30ක දිගංශයකින් පිහිටයි මේක තමයි අලුත් පිහිටීම හරි ඊට පස්සේ පරිමාණ රූපයක් ඇඳීමෙන් රූපය අඳින්න වෙනවා හරිද ඇඳීමෙන් කොඩි කණුවේ සිට මාර්ගයට ඇති කැටිම දුර සොයන්න ඕනේ කොඩි කණුව මෙතන මාර්ගය දැන් මාර්ගය දැන් මාර්ගය කියන ඉස්සෙල්ලා මම කතාව කිව්වනේ ඒක දැන් ගන්න ඕනේ මාර්ගයක් ගත්තොත් අපි හරිද මාර්ගයේ ලම්බ දුර මේ කැටිම දුර ගත්තොත් එහෙනම් මොකද වෙන්න ඕනේ කැටිම දුර කියන්නේ ලම්බ දුරට හරිද ඒ කියන්නේ ලම්බ දුර එහෙනම් මොකද අපි කරන්න ඕනේ මෙහෙම අර මේ වගේ රූපේ ගහනවා හරිද පරිමාණ රූපේ ගහලා ඉවර වෙලා එහෙම ලම්බයක් ගහනවා පාරට මේ දින මාර්ගය එහෙනම් මේ තියෙන්නේ කැටිම දුර අන්නේම ගන්න ඕනේ දැන් මේකට හරියන මේ ඉස්සලා මේකට හරියන ගන්න ඕනේ මොකද්ද පරිමාණයක් ගන්න වෙනවා නේ 220ක් තියෙනවා මීටරේ දැන් සෙන්ටිමීටර ගත්තොත් කරන්න බෑනේ වැඩේ දැන් අපි හිතමු මෙහෙම 1 සෙන්ටිමීටරකින් පෙන්වන්න බෑනේ මීටර 1 මීටරයක් නේ එතකොට මෙතන කීයක් එනවද එහෙනම් මෙතන සෙන්ටිමීටර 220ක් ගන්න වෙනවා නේ එච්චර මේ දඩේල ගන්න පොත පොතක් නැහැ නේ හරි තාපය නෙමෙයි නේ හරි දැන් ඔය පොතන්නේ නේ එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ අපි ගමු මෙහෙම ගමු 1 සෙන්ටිමීටරකින් පෙන්නමු අපි සෙන්ටිමීටර කීයද මීටර පෙන්නමු 22ක් තොල් ලේසි දැන් හරි එහෙනම් අපිට 220ක් ගන්න නම් මොකද කරන්න ඕනේ 220ක් ගන්න නම් මීටර සෙන්ටිමීටර 10ක් අඳින්න වෙනවා පරිමාණ රූපේ මේක ඇත්තට අවුල නැහැ 10ක් කියන්නේ සාමාන්‍යයෙන් පොතේ 10ක් නැහැ නේද අඳින්න පුළුවන් නේද නේ 10ක් අවුලක් නැහැ එහෙනම් මෙහෙම කරලා උත්තරේ ගන්න බලන්න පරිමාණය ඇඳලා පරිමාණ රූපයක් ගන්න බලන්න ඉක්මන් පරාසය කියන්නේ මොකද්ද විශාලම දත්තය නැත්තම් මේ අගේ වැඩිම දත්තය හරිද විශාලම දත්තය අඩු කිරීම කුඩාම දත්තය මේ දැන් පරාසය කියන්නේ දත්වල පරාසය කියන්නේ දත්ත දත්ත මේ අපි හිතමු දත්ත යම් කිසි ප්‍රමාණයක පරාසය මේක ඊළඟට තියෙනවා මේ මාතේ මාතේ කියන්නේ මොකද්ද වැඩිම වාර ගාණක් නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් හරි එහෙමනම් වැඩිම සංඛ්‍යාතයක් ඒ කියන්නේ වාර ගණනක් හරි යෙදෙන දත්තය දත්තේ නැත්නම් දත්ත වෙනත් පුළුවන් හරි ඒ කියන්නේ වැඩියෙන් දෙන්නත් පුළුවන් දත්ත ඒ කියන්නේ සාමාන්‍යයෙන් දත්ත දත්තවල මේ මාස දෙකක් තුනක් තියෙනත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි අනිවාර්ය එකක් වෙන්න ඕනේ නැහැ හරි ඊළඟට ගියා තුන්වෙනි එක මොකද්ද මධ්‍යස්තය මධ්‍යස්තය කියන්නේ මොකද්ද දත්ත ආරෝහණ आरोहण हो हरि अवरोहण आरोहण अवरोहण पिलिवेलट सकसू विट हरि सकसू विट हरिमेद यदन दत्ते गांट हरिमेद समय एक හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ මධ්‍යන්‍ය මධ්‍යන්‍ය කියන්නේ මොකක්ද දත්තවල මුළු එකතුව දත්තවල මුළු එකතුව බෙදීම
දත්ත ගණන ඕලම තිබ්බනේ ඔව් අටේ තිබ්බනේ මතකයිනේ හරි මෙටි ලියා ගන්න පොඩ්ඩක් මේක ඉස්සලා මුල්ම පීවර කරන්න අපි මේක ලියා ගන්න ඕනේ ආරෝහණ පිළිවෙල ලියා ගන්න ඕනේ ආරෝහණ පිළිවෙල හරිද 15 එහෙමනේ තින් 15 16 15 16 16 18 17 18 17 16 18 නේ 1 2 3 4 5 6 7 8 9 යන අය 11ක් තියෙනවානේ 15 16 15 16 16 18 17 18 තව එකක් තියෙනවා නේ 18 17 තව එකක් තියෙනවා 18 17 16 18 හරි දැන් මේක ලියාගමු ආරෝණ පිළිවෙල ලියාගමු ඉස්සෙල්ලාම කුඩාම දත්තය මොකද්ද මේකේ තියෙන 15 හරි එහෙනම් පාරවලියම ඉස්සෙල්ලාම 15 15 එකක් තියෙනවා 2යි 15 දෙකක් තියෙනවා නේ 2යි 16 1යි 2යි 3යි 4යි 16 4ක් තියෙනවා 17 1යි 2යි 2යි නේ 18 1යි 2යි 3යි දැන් කීයද මෙතන 2යි 6යි 8යි 11යි නේ හරි 11ක් තියෙනවා ඔන්නම ලියා ගන්න ඉස්සෙල්ලම ඉස්සෙල්ලා මොකක්ද දාන්නේ පළවෙනි එක අහනවා ප්‍රශ්නේ මෙහෙම පරාසය හොයන්න ඕනේ පරාසය පරාසය මොකක්ද දෙන්න ඕනේ විශාලම දත්තය අඩු කිරීම කුඩාම දත්තය නේ විශාලම එන්නේ 18 කුඩාම එක එන්නේ 15 නේ 3යි ඊට පස්සේ කියනවා මාතය මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන දත්තය නේ ඒ කියන්නේ වැඩිම සංඛ්‍යාතය සහිත දත්තය මොකද්ද 16 නේ 16 අතර පාරක් එනවා එහෙනම් 16 තමයි ඉන්නේ මාතේ ඊට පස්සේ ආන මැදිස්තය මැදිස්තය කියන්නේ මැද මැද කවුද ඉන්නේ 16 නේ මේ 16 න් එහා පැත්තේ පහක් ඉන්නවා මේ වම් පැත්තේ පහයි එහෙනම් මැදිස්තය 16 මැදයන්නේ මැදයන්නේ කියදින් එකතු ගන්න ඕනේ 15යි 15යි 16යි 16යි මම 16 හතරක් ගන්නවා 17 2යි 18 3යි ඔක්කොම අරන් බෙදලා දත්ත ගානේ දත්ත ඔක්කොම 11ක් තියෙනවා හරි උත්තරම් කියන බල උත්තරේ ගන්නකෝ ලියා ගන්න